සාධාරණත්වයට ප්‍රජාතන්ත්‍රවාදයට කැමති මිනිස්සු විදියට. ඒ කියන්නේ දැන් අපි අවුරුදු ගණනාවක් තිස්සේ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදිහටනේ අඳුනගෙන තියෙන්නේ. මේ රට විතරයි එකම රට ප්‍රජාතන්ත්‍රවාදය දීලා තියෙද්දිත් ඒකාධිපතියෙක් අවශ්‍යයි කියලා 169ක් ජනතාව ඡන්දෙ දීපු එකම රට. ඒකකින් ජනතාවගේ පුදුමාකාර කරුමයක්. මොකද තමුන්ගේ විනය තමුන්ට හදාගන්න බැරි මිනිස්සු පිට රටකින් හරි කවුරු හරි ඇවිල්ලා මේ රටේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා අපේ විනය හදපන් කියලා කියන එකම මිනිස්සු කොට්ටාසයක් ඉන්න රට. කොහොම හරි දැන් ඒක ඒ විදිහටම මේ මේ තමුන්ගේ කැමැත්ත සිද්ධ වෙලා තිනවා. හැබැයි දැන් කනගාටුවට කාරණාව නම් ඒ පිළේම උදවිය. මේ 20 වෙනි සංශෝධනය ගැන කතා කරන්න ගිහිල්ලා ගුඩ් පාර්ලිමේන්තුවේ ගුටි ගණ තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ විමල් වීරවංශ කියන පුද්ගලයා හරිද මොන දේශපාලන මතිමතාන්තර තිබුණත් මම පෞද්ගලිකව ඔහුගේ දේශපාලනයට අකමැති වුවත් පුද්ගලෙක් විදිහට මම පුද්ගලෙක් විදිහට සාමාන්‍ය පුද්ගලෙක් විදිහට මම ඔහුගේ සිතුම් පැතුම් හිතාමත් හොඳින් අඳුනන ඔහු ඇත්තටම රටට ආදරේ පුද්ගලෙක්. ඔහුත් එක්ක අපි කතා කරලා තියෙන දේවල් වලින් අපිට තේරෙනවා ඔහු ඇත්තටම දේශමාමකත්වයේ පිළිබඳ ඇත්තටම එතුමාට තියෙනවා යම් කිසි හැඟීමක්. ඒ නිසාම තමයි එතුමා මේ 20 වෙනි සංශෝධනයේ දිත්තපුරවැසි කතන්දරයට අකමැති හේතු දෙකක් තියෙනවා. එකක් එතුමාගේ බලාපොරොත්තුවක් තියෙනවා කවදා හරි දවසක රටේ අගමැති තත්ත්වයට පත් වෙන්න ඕනේ කියන එක. ඒ කමක් නැහැ. දේශපාලඥයෙක් වුණා ප්‍රාදේශීය සභාවේ ඉන්න සිහින මවන්න ඕනේ මම රටේ ඉහළම තැනට යනවා කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක එතුමාගේ අයිතිය. දෙවෙනි එක තමයි එතුමා දන්නවා ඒ ඒකත් එක්ක ඔය මුළු රාජපක්ෂ පවුලටම තියෙන ලොකුම හිසරදය තමයි කොච්චර මොලේ තිබ්බා ඒ බැසිල් රාජපක්ෂ කියන චරිතේ. එතුමා තමයි මේ උඩ ඉඳගෙන මේ නූල් ටික තමුන්ට ඕන විදිහට තමුන් කැමති විදිහට මේ මේ උරුකඩ ටික නටවන්නේ කියන එක. ඉතින් ඒ හේතුව නිසා තමයි ජයන්ත කැටගොඩත් එක්ක ඔය ප්‍රශ්නේ ඇවිල්ලා පාර්ලිමේන්තුව තුලේ එතුමා ගුටි කන තත්ත්වයකට පත් වෙලා නිකන් හිතලා බං ජයන්ත කැටගොඩ කියන්නේ කවුද? විමල් වීරවංශ කියන්නේ කවුද? විමල් වීරවංශ නැත්තම් අදටත් මහින්ද රාජපක්ෂ කියන චරිතය මැදමුළුනේ ගෙදට්ට වෙලා අදටත් අර බස් වලින් සෙනගෙයි සෙනග දැන් මේ කාලේ වෙනකොට බස් වලින් එන කට සෙනග ත්‍රිවිල් වලින් එයි ඒ වගේ තත්ත්වයකට පත් වෙලා නිකන් සැඳෑ සමය ගත කරන දේශපාලඥයෙක් විතරයි. හැබැයි එතුමව එතුමා ඉන්න තැනින් නැගිට්ටවලා එතුමා බෑ කිව්වේ. එතුමා තමයි බෑ කිව්වේ මේක කරන්න බෑ කිව්වේ එතුමා හිටියේ. හැබැයි බලෙන් මේගොල්ලන් නැගිට්ටවල උදේ ගම්මන්පිල එතකොට විමල් වීරවංශ නුගේගොඩ රැස්වීම ඔවුන් සංවිධානය කර එතනින් පටන් ගත්ත මහින්ද රැල්ල තමයි අවුරුදු කීපයක් ඇතුළතදී ආණ්ඩුව අනික් පැත්තේ අපි තිබ්බ ආණ්ඩුව අනික් පැත්තේ පෙරලන්න ඔය දැන් ඔය විමල් වීරවංශගේ කටට කෑ ගහන ගොඩක් අය දවස්වල එතුමාගේ කට නිසා තමයි මහින්ද අගමැති වුනේ නැවතත් පොහොට්ටුවේ ආණ්ඩුවක් පිහිටෙව්වේ කියලා හැමෝම කිව්වා. දැන් එතුමාව එපා වෙලා හිටියට කට්ටිය. ඉතින් ඒ නිසා මම කියන්නේ ඉතින් විමල් වීරවංශ වගේ චරිතයක් ජයන්ත කැටගොඩ කියලා පිනට එන മന്ത്രി කෙනෙක්ද? ජයන්ත කැටගොඩ කියන්නේ දේශපාලඥයක් කරන දේශපාලනයක් කරන කෙනෙක් නෙවෙයි. එතුමා නිකන් අර පිනට කහින කෙනෙක්. ඒ කියන්නේ බැසිල්ට එන්න බැරි හින්දා මේ කාලේ එයා වෙනුවෙන් දාපු කෙනෙක් නිකන් ටික කාලෙකට. ඊට පස්සේ එයා ඉල්ලාස් වෙලා මේ 20 වෙනි සංශෝධනය මේගොල්ලන් සම්මත කරගත්තට පස්සේ බැසිල් මහත්තයා පාර්ලිමේන්තුව එන කාලෙකට බායි කියලා යන එයා පොඩි බිස්නස් එකක් ඒක නෑ දේශපාලනික් නෙමෙයි. ඒ වගේ මේ తాවකාලිකව පොඩි බිස්නස් එකකට ආපු මිනිහෙක්ගෙන් ගුටි ගන්න තරම් විමල්ට සිද්ධ වුණා නා 20ට කලින් ඔබ කල්පනා කළා බලන්න 20න් පස්සේ සමහර මදුෂ්ට වෙච්ච දේ විමල්ට වෙන්න පුළුවන්.